අයිබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ විශ්වවාහිනී රූපවාහිනී සේවයේ සත්‍යාන්ත පුවත් සේවය සමගින් ඔබ වෙත පුවත්ගෙන එන මම හේෂානි සේනාරත්න මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත කොරෝනා එන්නත ජනවාරි අග සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙයි වික්ටෝරියා නිව් සවුත් වේල්ස් අතර දැනට ක්‍රියාත්මක ප්‍රාන්ත සීමා සංචලන නීති जनवरी अवसान तेक् इवत् नौकरण लखनऊ कृषि कार्मिक अंशे रखियाकरण ऑस्ट्रेलिया वे जात्यांतर सिसुंट दैन सतियकट पै विस्सकट वडा रखियाकिरीमट अवसर अपे अवदाने प्रथमे नियमुवान्ने प्रधान पुवत् वेत कोरोना एन्नत जनवरी अग सिट ऑस्ट्रेलियावट पेमिनेई ऑस्ट्रेलियान वासींट कोरोना एन्नत लबादीम आरंभ किरीमट तीरणय कर तिबुने 2021 मार्तु मस अगदीय नमुत ए मार्तु मस मुलदी आरंभ किरीमट दैन ऑस्ट्रेलियान मध्यम रजय तीरणय कर तिबे मे गेवियन जनवरी मासे अग सिट सतियकट पिफिस कोरोना एन्नते मात्रा असुदाहक पमन ऑस्ट्रेलियावट पेमिनेन बव ऑस्ट्रेलियान मध्यम रजय सौख्य अमात्य ग्रेग हंट पेवसीय ऑस्ट्रेलियाव लबा गणीमट गिविसगेन अति देवनी कोरोना एन्नतवन ऑक्सफर्ड ऑस्ट्राजेनेका एन्नत मार्तु मस अगदी ऑस्ट्रेलियावट लबा गणीमट हेकिवेतई पेवसे मेम एन्नत वर्ग द्वित्वयम मे वन विट एक्सत् राजधानी वेसियांट लबा दीम आरंभ कर तिबे एल्स मार्तु मस मुलदी मेम एन्नत वेडसटहन आरंभ किरीमट सौख्यांश अवसर लबा दुन बवत ए संपूर्णयम सौख्य उपदेश मत සිදුවන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. නව ජාත්‍යන්තර හා දේශීය සංචාරක නීති විදේශ රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකීන් එරටින් පිටවීමට පෙර COVID-19 පරීක්ෂාවක් සිදු කරගත යුතු අතර එහි ප්‍රතිඵලය නෙගටිව් ප්‍රතිඵලයක් විය යුතුය. පොස්ටිව් ප්‍රතිඵලයක් හිමි මගින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොදෙන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලි පැවසීය. මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී සහ ඔස්ට්‍රේලියාව තුල ගමන් කරන සියලුම දේශීය ගුවන් ගමන්වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව පසුගිය 8 වෙනිදා ප්‍රකාශ කෙරිණි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ සියලුම ගුවන් තොටුපළවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව අගමැති මොරිසන් පැවසීය. වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා මුව ආවරණ පැළඳීමේ නීතිය අදාළ නොවේ. එක්සත් රාජධානියේ පැතිර යන COVID-19 වෛරසයේ නව ප්‍රභේදයේ මුල් කොරෝනා වෛරසයට වඩා අතිශය වෙනස් බවත් එනිසා අප දිගින් දිගටම එයට එරෙහිව සටන් කරන ආකාරයට අනුවර්තනය විය යුතු බවත් අගමැතිවරයා පැහැදිලි කළේය. කෘෂිකාර්මික අංශයේ රැකියා කරන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට දැන් සතියකට පැය 20කට වඩා රැකියා කිරීමට අවසර. ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍ර ලාභීන් කෘෂිකාර්මික අංශයේ රැකියා කරන්නේ නම් තම අධ්‍යන වාරයේදී සති දෙකකට වඩාක් පැය 40කට වඩා රැකියා කිරීමට අවසර දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම නියත් කටයුතු හා හදිස්සි කළමනාකරණ අමාත්‍ය ඩේවිඩ් ලිටල් ප්‍රවුඩ් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රමිකයන් සොයා ගැනීම අර්බුදයකට මුහුණ දෙමින් සිටින ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අංශයේ සේවා යෝජකයින්ට මේ හරහා යම් සහනයක් ලබා දීම අරමුණු කර ගනිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම පියවර ගෙන ඇත. කොරෝනා වසංගතයේ ඔස්ට්‍රේලියාවේ ආරම්භ වූ මුල් අවධියේම සෞඛ්‍ය හා ඒජ් කෙයාර් ශ්‍රේෂ්ඨවල රැකියා කරන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ටද මෙලෙස දෙසතියකට පැය 40ක සීමාව ඉක්මවා රැකියා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අවසර ලබා දුන්නේය. වික්ටෝරියා නිව් සවුත් වේල්ස් අතර දැනට ක්‍රියාත්මක ප්‍රාන්ත සීමා සංචරණ නීති ජනවාරි අවසානය තෙක් ඉවත් නොකෙරෙන ලකුණු. වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දැනට ක්‍රියාත්මක ප්‍රාන්ත දේශ සීමා හරහා සංචරණය සඳහා පනවා ඇති දැඩි සීමා කිරීම ජනවාරි මාසයේ අවසානය දක්වා ක්‍රියාත්මක විය හැකි බව වාර්තා වේ. වික්ටෝරියා හි COVID-19 මෙහෙයුම් නිලධාරී ජෙරන් වයිම 3AW ගුවන් විදුලි නාලිකාවට පවසා සිටියේ මහ ජනතාවට මින් ඇතිවන අපහසුතාව පිළිබඳව කනගාටු වන නමුදු සීමා පැනවීම අවශ්‍ය බවයි.
දැන්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටවී සිටින වික්ටෝරියානුවන්ට ජනවාරි මාස අවසානයට පෙර නැවත පැමිණීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාගත යුතු බව වික්ටෝරියාහි කොවිඩ් 19 මෙහෙයුම් නිලධාරි ජෙරන් වයිම වැඩිදුරටත් පවසා සිටී. දැනටමත් 2300ක පිරිසක් මෙම විශේෂ අවස්ථාවේ සඳහා ඉල්ලා ඇති අතර ඉන් 175ක පිරිසක් සඳහා අනුමැතිය ලැබී තිබේ. මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්ටීවන් මාෂල් පවසන්නේ නිව් සවුත් වේල්සේ ප්‍රාන්තයේ කිසිදු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවි දින 14ක කාලයක් යනතුරු නිව් සවුත් වේල්සේ සමග ඇති තම ප්‍රාන්ත දේශ සීමාව වසා තැබීමට තීරණය කොට ඇති බවයි. කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තය සමග තම ප්‍රාන්ත සීමා වසා දැමීමට අදහසක් නොමැති බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ස්ටීවන් මාෂල් පවසා සිටී. මේ සතියට වාර්තා වූ පුවත් මෙතකින් නිමයි. අපි නැවතත් ලබන සතියේ හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ සතියක්. ආයුබෝවන්.